සිංහල දෙමළ අලුත් අවුරුද්ද රටම ඉතාම ජයට සමරන්න හදනකොට අපිත් ලෑස්ති වුණා ඇඳුම් ගන්න. ඔබ දන්නවා දැන් මේ මං ඉන්නේ පිටකොටුවේ. ඉතින් පිටකොටුවේ දෙවන හරස්වේදී තමයි වැඩියෙන්ම ඇඳුම් තියෙන්නේ. මේ තමයි පිටකොටුවේ දෙවන හරස්වේදී පටන් ගන්න තැන. ඉතින් ඔබට පේනවා ඇති දැන් තමයි මේ වෙළඳු ඇවිල්ලා වැඩේ ලෑස්ති වෙන්නේ. තව මං හිතන්නේ වැඩි වෙලාවක් යන්නේ නැහැ මේ මාර්ගයේ. අතුරු සිදුරු නැතුව ජනතාව පිරී ඉතිරලා යනවා. අයාලත් එනවා. දැන් මේ සූදානම ගැන ඔබට දැක බලා ගන්න පුළුවන්. අපි සූදානම් වෙනවා ඊට පස්සේ ඇඳුම් පැළඳුම් අරගන්න. කාටද මේ ඇඳුම් පැළඳුම් අරගන්නේ? කාටද ඊට පස්සේ ගිහිල්ලා දෙන්නේ? එහෙම නැත්නම් මොකද්ද කරන්න යන්නේ? මේ වීඩියෝ ක්ලිප් එකත් එක්ක දිගටම ඉන්නකෝ. එතකොට ඔයාලට දැනගන්න පුළුවන් වෙනවා. මේ අපි ඉන්නේ පිටකොටුවේ දෙවන්නේ හරස්වේදී. යමු ඇතුළට. සිංහල දෙමළ මුස්ලිම් මේක අවුරුදු තුනම එකට වැදිලා තියෙන නිසා අපි දැන් යනවා මේ වැඩේ ලස්සන කරන්න, හැඩ කරන්න යනවා කියලා කියවනේ. දෙවන හරස්වේදී දැම්මන් ඉන්නේ රම්‍යා ටෙක්ස්ටයිල් සෙන්ටර් එක ළඟ. චීත්ත ගන්න තමයි මේ යන්න හදන්නේ. එන එන්නකෝ ඇතුළට. හොඳයි, දැන් මං ඉන්නේ රම්‍යා ටෙක්ස්ටයිල් එක ඇතුලේ. අයියා කෙනෙක් ඉන්න. අයබෝන්. අයබෝන්. නම මොකදයි? මම කියනවා රවි කුමාර්. රවි කුමාර් එක්ක අන්න ඒ කියන්නේ මේ සූර්ය සම්බන්ධව අවුරුද්දනේ තියෙන්නේ. දැන් කොහොමද මේ පහුගිය අවුරුදු වලට වැඩිය මෙසරේ අවුරුදු හොඳයිද? බිස්නස් වැඩිද ගිය අවුරුද්දට වඩා? මේ අවුරුදු බිස්නස් එක සමාන අඩු. අඩුයි? අඩුයි. සෙනක එනවා ඒ වුණාට බඩු විකිනේ නැහැ. බඩු විකිනේ නැහැ කියලා කියන්නේ මේ වරේ මිනිස්සු කව සල්ලි නැහැ. ඒකයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඒකයි මේ මිනිසුන්ට කැම ගන්න සල්ලි මදිනේ. මේ බිරික් නැති ගන්න විදියක් නැතිව තමයි මේ ප්‍රොඩක්ට් බිස්නස් අඩු වෙලා තියෙනවා. හරි, අපිට දෙන්නකෝ චීත. චීත බලන්න බලන්නේ. සිංහල දෙමළ මුස්ලිම් අවුරුද්ද එකට වැටිලා තියෙනවානේ. ඒක නිසා දැන් පිටකොටුවේ දෙවෙනි හරස්වේදී මේ ඉන්නේ. සෙනග එන්න එන්න වැඩි වෙනවා පේනවානේ. ඔව් ඔව් ඔව්, සද්දත් ඇඩි. දැන් මේ යන්න හදන්නේ වෙන දෙයකට නෙමෙයි, සරන් ගන්න. ලස්සන ලස්සන සරන් තියෙන ඕන තරම් පේමන්ට් එකේ අරගෙන මොකද්ද කරන්න කියලා බලන්නකෝ. ඔයාට තේරෙයි මේ වීඩියෝ ක්ලිප් එක ඉවර වෙනකොට. එන්න යන් සරන් ගන්න. හරි, මේ සැරේ අවුරුද්ද විශේෂයි කියලා කියන්නේ වෙන දෙයකට නෙමෙයි. මොකද සිංහල දෙමළ මුස්ලිම් මේ හැමෝටම අපේ රටේ වටිනාම කියන නේද අවුරුද්දක් උදා වෙලා තියෙනවා. ඒක නිසා මේ අවුරුද්ද සමරන්න කැමැත්තෙන් ඉන්නවා. වගේම සමහර වෙලාවට කැමැත්තෙන් හිටියට අවුරුද්ද සමරගන්න ප්‍රශ්න තියෙනවා ඉන්නවා. මොකද අපි චීත ගන්න ගිය තැනත් කිව්වනේ වෙන අවුරුද්දට වලට වැඩිය මේ සැරේ මිනිස්සුන්ට ප්‍රශ්න කියලා. ප්‍රශ්න එන මිනිස්සු අතරේ අපි ප්‍රශ්න විසඳන මිනිස්සු වෙන බවට පත් වෙන්න ඕනේ. ඒකනේ අපේ තියෙන සංහිඳියාව. මේ සැරේ සිංහල දෙමළ මුස්ලිම් අවුරුද්ද කියලා කියන්නේ සංහිඳියාවේ අවුරුද්දක් ඇවිල්ලා තියෙනවා. මෙතනින් එහාට අපි ඔක්කොම එකතු වෙලා ගොඩ නැගමු. දැන් කරන්න හදන වෙන දෙයක් නෙමෙයි මේ තියෙන්නේ. මට පේන දකුණු පැත්තෙන් ෂර්ට්. දැන් ෂර්ට් ගන්න තමයි හදන්නේ. හරි, දැන් අර ෂර්ට් තෝරගන්නවා කියලා කිව්වම දැන් මේ මං ආවා විකුණන පැත්තට.
කමන්නෑනේ කමන්න කමන්න ආයිබෝවන් ආයිබෝ ආයිබෝ දැන් මේ මේ සැරේ සිංහල දෙමළ විතරක් නෙමෙයි අවුරුද්ද මුස්ලිම් අවුරුද්ද ඔබතුමාලත් අපිත් එක්ක එකතු වෙලා තියෙනවා මේ පාර ජය වේවා ඔක්කොම ඔක්කොම කට එකට අවුරුදු හර සරසන කොමන්දටම ඔව් ඒක තමයි මේ සැරේ හොඳ සංගීතයවන් ඉතේනේ අද උදේ හඳ දැක්කනේ අයිය රෑ තමයි දැක උදේ දැකලා තියෙන හඳ අයිය රෑ තමයි නමයා මාලා දාලා අපිට කිවි උදේට අවුරුදු කියලා හා ඊයේ රෑ හඳ දැකපු නිසා දැන් ඔන්න අද අවුරුදු කියලා අපිට නේ දැන් හරි දැන් මේ අපි ආවේ අපිට ෂර්ට් ටිකක් ගන්න ඕනකම තියෙනවා දැන් මට කියන්නකෝ මේ පහුගිය අවුරුදු වල වගේමද මේ සැරේ නැත්නම් මේ සැරේ අවුරුදු හොඳයිද මේ සැරේ ඔක්කොම හොඳයි අවුරුදු ඔක්කොම ජය හොඳට අවුරුදු හොඳට බිස්නස් තිබුණ කට්ටිය ඔක්කොම හොඳ සෙනඟ තිබුණා මේ පාර අවුරුදු තුනම එකට නෙන්නේ මේ පාර ඔක්කොම හොඳට ජය ඉන්න ඔක්කොම කට හොඳට සල්ලි අමුකර කට්ටිය ඔක්කොම හොඳ මේ පාර ඔක්කොම හොඳයි මේ පාර දෙයන පිටේ කියලා ඔක්කොම හොඳයි දැන් මේ වගේ තියෙන්න ඕන ඔක්කොම අවුරුදු අවු මීට එනේවා මීට වැඩිය හොඳ වෙන්න මෙට වෙන හොඳ වෙන්න දෙයන පිටේ මීට හොඳට එන්න ඕනේ මේ පාර ඔක්කොම හොඳයි ඊට පස්සේ නැගේ මීට ලස්සට තියෙන මීට හොඳට තියෙන්න ඕනේ හරි දැන් අපිට ෂර්ට් ගන්න දැන් මේ පහුගිය දවස්වලත් බිස්නස් හොඳට තිබ්බ දැන් කවද වගේද මේ පේමන්ට් වල තියෙන මේ විදිහ රෙදි දාන එක නවත්තන්නේ ඒක දන්නේ නැහැ මම 12 13ක් තියෙනවා 12 13 12 වෙනකන් තට්ටිය දානවා සමහර වෙලාවල් 13ක් තියෙනවා 13 සමහර 13ක් තියෙනවා 14 නිවාඩු ඔක්කොම ඊට පස්සේ ආපහු අවුරුදු ඔක්කොම සමල තමයි එන්නේ අපා අවුරුදු අපෙන් 20 19 අතර තමයි එන්නේ බඩ දාන්න දැන් ඒතර අද හවස පල්ලි යනවද මොකද්ද අද පල්ලි වල තියෙනවද පල්ලි පල්ලි උදේවරේ ගිහිලා ආවා පල්ලි උදේ 8 වෙනකන් තිබුණා ආගම කියන්නේ දැන් මේ අවුරුද්ද කියලා කියන්නේ දැන් නෝඹ යල්ලපු කාලේ ඉවර වුණා නේ අයි අයියත් එක නෝඹ ඉවරයි අදත් ඊය රෑත් එක නෝඹ ඉවරයි දැන් කොච්චර විතර දවස් ගානක් නෝඹ යල්ලුවද මාසයක් කියලා නෝඹ මාසයක් ඇල්ලුවා ඊට පස්සේ දැන් ඒක ඉවර වෙලා දැන් අවුරුද්ද සමරලා නේද සමහරවකෝ ජයෙන් ඉන්න ඕන කොහොමද කාලා බීලා ජොලියෙන් ඉන්න ඕනේ අනේ දැකනේ කාලා බීලා ජොලියෙන් ඉන්න ඕනේ ඒ අපි හැමෝම එමෙ ඔක්කොම ඔක්කොම කට්ටේ එකතන හොඳට ජොලියෙන් ඉන්න ඕන අපි අවුරුදු දෙමළ මුස්ලිම් සිංහල මිස ඔන්න ජොලියෙන් කාලා හොඳට තරතර හොඳ ලස්සන ඉන්න ඕනේ අන්න හරි දැකද hina මූණෙන් ලස්සනට ජොලියෙන් ඉන්න ඕනේ ඒ නිසාම තමයි මේ සැරේ සිංහල දෙමළ මුස්ලිම් අවුරුදු ඔක්කොම එකට ඇවිල්ලා තියෙන්නේ මේ පාර ඔක්කොම හොඳයි කාලා බීලා බීලා කියලා ඔක්කොම නටලා dance කරලා ලස්සන ඉන්න ඕනේ ඔක්කොම අන්න හරි නටලා බීලා නටලා කාලා බීලා dance කරලා නේද dance කරනවා නේද view dance කරනවා නේද ඉතින් ඒක නිසා පුංචි බාල මහලු එහෙම වෙනසක් නැහැ හැමෝටම උදා වෙලා තියෙන මේ සිංහල දෙමළ මුස්ලිම් අවුරුදු අපි හොඳින් සමරමු දැන් ෂර්ට් ගන්න හදන්නේ අපි එනකෝ ෂර්ට් ටික තෝරගමු හරි දැන් අපි අවිලා මේ ෂර්ට් තෝරන අස්සේ කරදර කරන්නත් බෑනේ ඊට වැඩිය ඒක නිසා දැන් අපි මේ තෝරගත්ත ෂර්ට් ටික ගන්න හදන්නේ මෙන්න අපේ ෂර්ට් ටික තියෙනවා අය මේ ටික දාලා දෙන්න එමනම් අපි දැන් පිටකොටුවෙන් තෑගි අරගත්තා ඇඳුම් අරගත්තා සරන් අරගත්තා චීත් අරගත්තා දැන් අපි යන්න හදන්නේ ගිහිල්ලා කරන්න මොනවද කියලා ඔයාලට බලන්න පුළුවන් වෙන්නේ ඊළඟ වීඩියෝ ක්ලිප් එකේ ඊළඟ වීඩියෝ ක්ලිප් එකේදී අපි හම්බ වෙනවා එහෙනම් තැන්කියු ඔව් දැන් අපේ යන වැඩේ නවත්තලා මං හිතන්නේ वीडियो क्लिप ඉතින් ඒක නිසා අපි ඒකෙදී හම්බ වෙමු අපි දෙන්න හදන්නේ කාටද මේ ගත්තේවා මම වගේම ආදරෙන් ඉන්න පිරිසකට අපි බෙදා දෙන්න හදලා ඊළඟ වීඩියෝ ක්ලිප් එකේදී ඒව දැනගන්න පුළුවන් වෙනවා සිංහල දෙමළ මුස්ලිම්
අපේ ත්‍රිත්වයට මහපු සංගීතයාවේ අවුරුද්දට දැන් අත්තයි මන්ත්‍රී මගේ කරත්තියට මම වෙච්ච ෂර්ට් එකක් තියෙනවානේ ඒ තමයි අපේ ආදරය ඒ තමයි අපේ කැක්කුම ඒ තමයි ශ්‍රී ලාංකික භාවය ඒක නිසා අපි යමක් ලබා දුන්නාම අවුරුද්දේ අපිටත් ලැබෙනවා කියන්නේ තියෙන හොඳම සාක්ෂියකුත් එක තමයි මේ ඉන්නේ ඉතින් දැන් අපි බඩු මිලදී ගත්ත එකනේ මේ තියෙන්නේ කාර්ය බලන්න මේ මිලදී ගත්ත ෂර්ට් සවන් චීතවලට මොකද වෙන්නේ මං ඉස්සරහට දානවා ඒ වීඩියෝ එක. එතකොට ආයෙත් බලන්න පුළුවන් ඒ දේවල් වලින් කොච්චර දෙනෙක් සතුට වෙනවද සැනසීමෙන් ඉන්නවද? හම්බ වෙමු.